සිංහබාහු සිනමා නිර්මාණයේ මංගල දැක්ම ඊයේ සිදු කෙරුණා. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක් වන මෙය ගාමිණී වික්‍රමසිංහ හා රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක්. මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙන්ම ප්‍රවීණ සිනමා නිලි මල්ලි ෆොන්සේකා මහත්මියතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවෙන් එළියට එනකොට හැමතිස්සෙම නිර්මාණකරුවෙකුගේ හද ගැස්ම වැඩි වෙනවා. අපි කොච්චර මහන්සි වෙලා චිත්‍රපටිය හැදුවත් මොන විදිහේ බලාපොරොත්තු තියාගෙන හැදුවත් නිර්මාණේ බලලා ප්‍රේක්ෂකයන් මොන විදිහටද ඒක ග්‍රහණය කරගෙන තියෙන්නේ, ඒක රසවින්දද, ඒක ප්‍රතික්ෂේප කළාද කියන සැකය නිර්මාණකරුවෙකුට තියෙනවා. සිංහබාහු චිත්‍රපටියත් බලලා ප්‍රේක්ෂකයන් එළියට එනකම් මම මේ ශාලාවට එලා බලා හිටියේ පුංචි හද ගැස්මක් සහිතව. හැබැයි ඒ ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා මට කියන ප්‍රකාශ වලින් මම ඉතාමත් තෘප්තිමත්ව ඉන්නවා. ඒ ප්‍රතිචාර ඉතාම හොඳයි. මට සැක සංකා තිබුණු තැන් තියෙනවා. මොකද මේ චිත්‍රපටියේ මම එක්තරා විදිහකට කරපු අත්හදා බැලීමක්. දංකුටුව කෙටිකෙන්ද ශ්‍රී සංගබෝධි මධ්‍ය මහාවිද්‍යාලය ආරම්භ කර වසර 90ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ප්‍රසංගයක්ද දංකුටුවේදී පැවැතුණා. කලාංගු රැසක් මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ අඩු ආදම් ලාභී පවුල් 300ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අස්කිරි මහාවිහාරය ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේදී සිදු කෙරුණා. වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ රංගිරි දඹුලු රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තරගකරුවන් 200 දිනකගේ සහභාගීත්වයෙන් පනාවෙල්ල රන්තරු බක්මා උලෙලේ පාපෙදි සවාරිය සාර්ථකව පැවැත්වුණා. කිලෝමීටර 206ක් දුරින් පැවති මෙම පාපෙදි සවාරියේ ජයග්‍රහකයා බවට පත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේමානයි. මෙරට පාපෙදි ශූරයන් වූ එම්.ඒ. සුමනවීර බොනිපස් පෙරේරා ඇතුළු ප්‍රවීණයන්ට උපහාර දැක්වීමක්ද මෙහිදී සිදු කෙරුණා.